සුබදහක්තියල පිළිගන්න ඔයාලා හැමෝම. ඔයාලද මේ එල්ලස්වෝල් චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ Google ට්‍රික්ස් පහක් ගැන දැනගන්න. හරි, අපි වැඩි කතා නැතුව ඒ ගැන බලමු. මුලින්ම මම ඔයාලට කියලා දෙන්න යන Google ට්‍රික්ස් එක තමයි ඔයාලගේ මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ෆොටෝ එකක් දාන්න කියලා. ඒකට මුලින්ම ඔයාලගේ Google වල සෙටින් වලට යන්න ඕනේ. සෙටින් වලට ගියහම මේ වගේ වැටෙනවා. ඊට පස්සේ මෙතන උඩම තියෙනවා Choose Wallpaper කියලා. ඔයාලා ඒක උඩ එකපාරක් ටච් කරාම මෙන්න මේ වගේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික වැටෙනවා. ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ වලින් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න ඕනේ ෆොටෝ එක මේ විදිහට තෝරලා එතන උඩින් එකපාරක් ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලගේ ෆොටෝ එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ ෆොටෝ එක කැමති සයිස් එකකට හදාගෙන මෙන්න මෙතන පල්ලෙහා තියෙන සෙට් වල් පේපර් කියලා ඔබන්න ඕනේ. ඊට පස්සේ ඉබේම ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඒ ෆොටෝ එක ලෝඩ් වෙනවා. දෙවැනි Google ට්‍රික් එක විදිහට මම කියලා දෙන්න යන්නේ Google එකේ ඔයාලා සර්ච් කරන දේ පේන්නේ තියෙන සර්ච් කරන විදිහ. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අයිනෙම තියෙනවා කණ්ණාඩි දෙකක් දාගත්තු තොප්පියක් දාගත්තු මේ රූපයක්. එන්නේ ඒක උඩ එක පාරක් ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ වැටෙනවා. මෙන්න මේ වගේ වැටුණාට පස්සේ ඔයාලට සර්ච් බාර් එකට ගිහිල්ලා මොකක් හරි දෙයක් සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේ විදිහට සර්ච් කරනවා. මේ විදිහට ඕන දෙයක් ඔයාලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඔයාලා සර්ච් කරපු දේ සාමාන්‍ය විදිහටම වැටෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේකෙන් අයින් වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ආපහු එන්නේ ඒක උඩ මේ ඉරක් වගේ වැටිලා තියෙනවා. අපි ආපහු ඒක උඩ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ඉබේම අයින් වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මං Bluetooth කියලා සර්ච් කරපු එක මෙන්න මෙතන වැටිලා නැහැ. දෙවෙනි මේ Google ට්‍රික් එක විදිහට මම ඔයාලට කියලා දෙන්න යන්නේ Google එකේ භාෂාව වෙනස් කරන විදිහ. මෙන්න මෙහෙමයි Google එකේ භාෂාව වෙනස් කරන්නේ. මුලින්ම ඔයාලගේ සෙටින් වලට යන්න ඕනේ. Google එකේ සෙටින් වලට ගිහිල්ලා මෙන්න මෙතන පල්ලෙහාම තියෙනවා languages කියලා. ඔයාලා ඒක උඩ එකපාරට ටච් කරනවා මෙන්න මේ වගේ වැටෙනවා. ඔයාලට කැමති භාෂාව මෙතනින් තෝරලා ඒක උඩ එකපාරට ටච් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉබේම ඔයාලගේ ෆෝන් එකේ Google වල තියෙන භාෂාව වෙනස් වෙනවා. හතරවෙනි Google ට්‍රික් එක විදිහට මම ඔයාලට කියලා දෙන්න යන්නේ Google එක හරහා ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි වචනය සිංහල කරන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි සිංහල කරන්නේ. මුලින්ම ඔයාලගේ Google එකට ගියහම මෙන්න මෙතන පල්ලෙහා ඔයාලට පේනවා ඇති කැමරාවක් වගේ තියෙනවා. ඒ කැමරාව උඩ එකපාරට ටච් කරාම මෙන්න මේ වගේ වැටෙනවා. Take a photo of words you want to understand. ඒකෙන් කියන්නේ ඔයාලගේ මේ ඔයාලට ගන්න ඕනේ සිංහල වචනේ මේ ෆොටෝ එකක් මේ විදිහට ගන්න කියලා. ඔයාලට සිංහල කරගන්න ඕනේ ඉංග්‍රීසි වචනේ ෆොටෝ එකක් මේ විදිහට ගත්තාම මේ වගේ තමයි වැටෙන්නේ. ඊට පස්සේ මෙතන අයිනෙම තියෙනවා ඔයාලට පේනවා ඇති ට්‍රාන්ස්ලේට් කියලා. ඒක උඩ එකපාරක් ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ඒ ගත්ත ෆොටෝ එකේ සිංහල වචනේ මේ විදිහට වැටෙනවා. පස්සෙනි Google ට්‍රික් එක විදිහට මම ඔයාලට කියලා දෙන්න යන්නේ හැම වෙබ්සයිට් එකකම තියෙන ප්ලේ බටන් එක ගැන. මම ඔයාලට කැමති වෙබ්සයිට් එකකට යන්න ඕනේ. මේ විදිහට ඔයාලට කැමති වෙබ්සයිට් එකට ගියහම මේ වගේ තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලා කැමති එකකට මේ විදිහට යන්න ඕනේ. මේ විදිහට ඔයාලා කැමති එකකට ගියහම මෙන්න මෙතන පාට පාටින් ඔයාලට පේනවා ඇති ප්ලේ බටන් එකක් තියෙනවා. රතුයි, නිලුයි, කොළයි, කහයි කියලා. ඊට පස්සේ ඒක උඩ එකපාරක් ටච් කරාම මෙන්න මේ වගේ තමයි වැටෙන්නේ. Blue car pictures, images and stock photos. ඒකෙන් ඔයාලා දාගත්තු ඒ වෙබ්සයිට් එකේ තියෙන දේවල් ටික තමයි කියලා දෙන්නේ. මේක ප්ලේ කරාම මෝඩර්න් බ්ලූ කූපේ ස්පෝර්ට්ස් කාර් ඉන් ජෙන්ටල් ලයිට් ඔන් බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් 3D illustration side view of a blue hatchback in 3D. ඔයාලට මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් අදම LS World channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.